අයබෝවන් සුබ උදෑසනක් අද ක්‍රිස්තු වර්ෂ 2018 නොවැම්බර් මාසේ 7 වෙනිදා බදාදා වප් මාස අව අමාවක තිතිය අද දවසේ රෝදාව උදෑසන 5:59 ට සිද්ධ වෙද්දී ඉර බැස යාම සිද්ධ වෙන්නේ සවස 5:50ට රාහුට අයිති සානකත අද රාත්‍රී 7:41න් ගෙවිලා බ්‍රහස්පතිට අයිති විසානකත තමයි උදා වෙන්නේ අද දවසේ රාහු කාලයේ දිවා කාලයේ සඳහා පවතින්නේ උදෑසන 11:54 සිට සවස 1:23 දක්වා රාත්‍රී කාලයේ සඳහා රාහු කාලයේ පවතින්නේ රාත්‍රී 11:54 සිට අලුයම 1:26 දක්වා ඉතින් ඔබ කරන සෑම සුබ කටයුත්තක්ම මෙන්න මේ රාහු කාලයේ අත්හැරලා සිදු කරනවා වගේම අද දවසේ මරු සිටින නිර්ත දිශාව අත්හැරලා සුබ දිශාව වෙන උතුරු දිශා බලා කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ චුල නක්ෂත්‍රයට අනුව උදෑසන 7:44 දෙන සුබ මොහොත ඔබගේ අත්‍යවශ්‍ය ඕනෑම සුබ කටයුත්තක් අතිශය සාර්ථක කටයුත්තක් සඳහා යොදා ගැනීමට වාසනා ගුණය පවතිනවා. කොහොමුණත් අද දවස අමාවක තිතිය. ඒ කියන්නේ අද රාත්‍රිය බොහොම කළුවර දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්කමක් පවතිනවා. මෙන්න මේ කළුවර දවස එහෙම නැත්නම් කළුවර තියෙන ගුණය යටපත් කරගෙන ආලෝකයේ ශක්තිය විශ්මතු කරගන්න අද දවසේදී ඔබ විහෙස වෙන්න ඕන කියලා තමයි ග්‍රහසිතම පෙන්වුම් කරලා දෙන්නේ. ඉතින් අමාවක දවසේ රාහුටයිත නැකතක් දවසේ වැඩි කාල පරිච්ඡේදයක් උදා වෙලා පවතින නිසා ඔන්න ඔබ කරන කියන කටයුතු වලදී ඊටාත්ම ප්‍රවේශමෙන් කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. නැත්නම් ගන්න තීන්දුව තීරණය යම් ප්‍රමාණයකට වැරදි සාගත තීන්දුවක් තීරණයක් බවට පත්වීමේ ඉඩ කඩක් පවතිනවා. විශේෂයෙන් ඔබට රාහුගේ මහදසාවක්, රාහුගේ අතුරු දසාවක්, රාහුගේ විදසාවක් ගමන් කරනවා නම් අද දවසේදී අත ගහන වැඩ කටයුතු ටිකක් ඇදිලා යන්න පුළුවන් ස්වභාවයක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. ඉතින් රාහුගේ නැකතක් යන අද දවසේ ඔබට පුළුවන්කමක් තියෙනවා නම් වැටකෙය පැලයකට වතුර ස්වල්පයක් වත් කරලා දවසේ සුබ කටයුතු ආරම්භ කරන්න. ඇතැම් විට ඔබ කුමන ලග්නයකින් ඉපදලා හිටියත් ඇති වෙන්න පුළුවන් බාධාකාරී තත්ත්ව, පීඩාකාරී තත්ත්ව දුරු කරගන්න හැකියාව ලැබෙනවා. වෘක්ෂයකට වතුර වත් කරනවා කියලා කියන්නේ ඔබ සුබහදාමට ආදරය කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ මොඳින් මතක තියාගන්න. ඔබ සුබහදාමට කොයිතරම් ආදරය කරනවද? ඔබ සුබහදාමට කෙතරම් හොඳින් සත්කාර සම්මාන කරනවද? ඔබට පෙරලා ලැබෙන්නේ ඒ යහපත් ගති ගුණම තමයි කියලා. ඒ වගේම තමයි අද දවසේ ඔබගේ විජයග්‍රාහී පැහැය බවට පත් වෙන්නේ ලාකොළ පැහැය. ජයග්‍රාහී අංක බවට පත් වෙන්නේ අංක 4 සහ අංක 7. ඉතින් දවසේ සුබ කටයුතු ආරම්භ කරන්න පෙර චත්ත මානවක ගාථා එක් වතාවක් සජ්ජායනා කරන්න පුළුවන්කමක් පවතිනවා නම් අඳුරෙන් එන ඊඩාකාරී ස්වභාවය යටපත් කරන්න අද දවසේදී ඔබටත් හැකියාව වාසනාව ලැබේවි. කොහොමුණත් දවසේ සෑම සුබ කටයුත්තක්ම ජයග්‍රාහී විජයග්‍රාහී කටයුත්තක් බවට පත් වෙන්න කියලා ඉතසිතින්ම ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.